හොඳයි අදත් ආරකතලා ඉන්න ඇනිමල් ලවර් YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ විශේෂ කුකුල් වර්ගයක් ගැන. ඉතින් ඔයාලා දන්නෝ කුකුල් වර්ග රාශියක් තියෙනවා ලෝකේ. ඉතින් ඒ අතරින් සුරතලයට හදන අය ඉන්න. ඉතින් එහෙම විශේෂ වර්ග ඉන්න. ඉතින් ඒ අතර ඔන්න ආලා මේ වෙනකොට දන්නවත් ඇති සමහර අය දන්නේත් නැතුව ඇති. ඉතින් විශේෂ වර්ගයක් ගැන තමයි අපි සඳහන් කරන්නේ. ඉතින් ලෝකේ නම් මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් ලංකාවේ තාම ඒ තරම් විල්ලුමක් හැදිලා නැහැ. යම් යම් අය බෝ කරන අය ඉන්නවා. නමුත් ලංකාවේ තාම මේකට හොඳ විභවයක් තියෙනවා. ඉතින් මේක ප්‍රචාරණය කරන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කළුම කළු කුකුල් වර්ගයක් ගැන, කඩකනාත් කියන බ්‍රීඩ් එක ගැන. ඉතින් මේකේ කළුම කුකුල්ලු කිව්වහම ඔයාලා දැකලා ඇති වර්ග දෙකක් ඉන්නවා. මේක ආයුෂ්මාන් සහ කඩකනාත්. අපි අද කතා කරන්නේ කඩකනාත් කියන වර්ගය. ඉතින් මෙන්න මේ කඩකනාත් කියන්නේ ඉන්දියාවේ බ්‍රීඩ් එකක්. ඉතින් කියනවා ඉන්දියාවේ වල් ඒ කියන්නේ කැලෑ කුකුලන් වර්ගයක් මේ එළියට අරගෙන බ්‍රීඩ් කරලා හැදුවා කියලා තමයි කියන්නේ. ඉතින් ඉන්දියාවේ හිටපු පරණ වර්ගයක් තමයි මේක. ඉතින් එතකොට මේක විශේෂත්වය තමයි මේ සත්තු කළුම කළුයි. ඒ කියන්නේ මෙයාලා කර්මල ගත්තත්, කට ඇතුල ගත්තත්, නියපොතු පිහාටු, ඊට අමතරව මේගොල්ලන්ගේ ජම්බාලිය ඇතුල් පැත්ත, ඉතින් මේ සියලුම දේවල් කළුයි. සතාගේ හැම තැනම කළුයි. ඉතින් මෙන්න මේක තමයි විශේෂත්වය. ඉතින් මේ කඩකනාත් කියන බ්‍රීඩ් එකේ වර්ග තුනක් ඉන්නවා. අපි කියනවා ජෙට් බ්ලැක් වර්ගය, පෙන්සිල් වර්ගය සහ ගෝල්ඩන් වර්ගය. ඉතින් ජෙට් බ්ලැක් කියන්නේ මේක තනිකර කළුම කළුයි, පිහාටුත් එක්ක කළුයි. ඒකේ හැමතැනම කළුයි. ලා කොළ පාටට හුරු මිශ්‍රණයක් තියෙනවා සාමාන්‍යයෙන් මේ කඩකනාත් බ්‍රීඩ් එකේ. එතකොට යන්තම් දිලිසෙන කොළ පාටක් තියෙනවා. හරිය ජෙට් බ්ලැක් එකේ තනිකරම අපිට වැලු වැලුමට පේන්නේ හොඳටම කළුයි. ඉතින් මේක ඊළඟ වර්ගය තමයි පෙන්සිල් කියන වර්ගය. ඉතින් පෙන්සිල් කියන වර්ගයේදී මේ සතාගේ බෙල්ල හරියදී බෙල්ල හරිය සුදු පාට පිහාටු තියෙනවා. හරියට නිකන් ඉරි ඉරි ඇඳලා වගේ සුදු පාට පිහාටු තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පෙන්සිල් වර්ගය කියලා කඩකනාත් එකේ. ඉතින් අනිත් එක තමයි ගෝල්ඩන්. ඉතින් ගෝල්ඩන් එකේ තියෙන්නේ අර පෙන්සිල් එකේ වගේම ඉරි ඉරි තියෙනවා. හැබැයි රත්තරම් පාටින් තමයි බෙල්ල ඉරි ඉරි තියෙන්නේ. ඒක පිහාටුව හැදිලා තියෙන විදිහට අපිට පේන්නේ නිකන් ඉරි ඇඳලා වගේ. ඉතින් මෙන්න මේ බ්‍රීඩ් තුන, මේ වර්ග තුන තමයි තියෙන්නේ කඩකනාත් බ්‍රීඩ් එකේ. එතකොට ගොඩක් අය ඉල්ලුම වැඩි ජෙට් බ්ලැක් එකට. මොකද පියෝ ජෙට් බ්ලැක් නම් තනිකර කළු විනා ඉල්ලුම වැඩි. ඉතින් මේක ඉල්ලුම වැඩි වෙන්න හේතුව තමයි මෙයාලගේ කියන්න ඕනේ මසුත් කළු පාටයි. දැන් අපි සාමාන්‍ය කුකුලෙන් ගත්තොත් ස්කින් එක රෝස පාටයි. ඉතින් මෙයාලගේ ස්කින් එකත් කළු පාටයි, මසුත් කළු පාටයි. ඉතින් මේකට හේතුව තමයි මෙයාලගේ අපි කියනවා සාමාන්‍යයෙන් අපි උනත් දැන් අපි ලංකාවේ ටිකක් ටෑන් වර්ණයට හුරු. අපේ මෙලනින් ප්‍රමාණය ටිකක් වැඩි. ඊට වඩා අප්‍රිකාවේ අයගේ මෙලනින් ප්‍රමාණය වැඩි. ඉතින් ඔන්න මේ මෙලනින් ප්‍රමාණය වැඩි වෙනකොට සත්තු ශක්තිමත්ය කියන්නේ ප්‍රතිරෝධය වැඩි. මේ සතුන් ලෙඩ රෝග ඇති වෙන එක ගොඩක් අඩුයි. මොකද ඒකින්දම මේ කඩකනාත් කියන වර්ගය හදන්න ලේසි. මොකද ලෙඩ රෝග ගොඩක් මෙයාලට අඩුයි. ලෙඩක් ආවත් ඉක්මනට රිකව වෙන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒකින්ද ගොඩක් අය විශ්වාස කරනවා මේ මස්වල බිත්තරවල මෙන්න මේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකින්ද මේ මෙලනින් ප්‍රමාණය වැඩි හින්දා මේ බිත්තර ආහාරයට ගැනීම හොඳයි කියලා ගොඩක් ලොකු පිළිගැනීමක් තියෙනවා ලෝකේ අනිත් රටවල, විශේෂයෙන්ම සුදු අය ඉන්න රටවල. ඉතින් ඔන්න අපි දන්නවා මේ පාට සුදු අය ඉන්න රටවල්වල මෙන්න මේ සත්තුන් ආහාරයට ගත්තාම එයාලට ප්‍රතිශක්තියක් වැඩි වෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. ඉතින් විද්‍යාත්මකව මේක යම් යම් තහවුරු කිරීම කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට පුළුවන් මේක අපේ සංචාර කර්මාන්තයට මේක ආදේශ කරන්න පුළුවන්. මොකද ලංකාවේ තාම මෙන්න මේක මස් සහ බිත්තර ව්‍යාප්ත වෙලා නැහැ ලොකුවට. ඉතින් මම හික්කඩුව ප්‍රදේශයේ ඉන්න කෙනෙක් හැටියට අපි දන්නවා මේ ප්‍රදේශයේත් ලොකුවටම හොටල් කර්මාන්ත ආශ්‍රිතව මෙන්න මේ කඩකනාත් කියන බ්‍රීඩ් එක මෙහෙම මස් වලට එහෙම ලොකු ඉල්ලුමක් නැහැ තාම. ඉතින් ඒකෙන්ද අපිට ඉදිරියේදී මේක හදන්න පුළුවන්. මේක දැන් ලංකාවට අවිල්ල නම් අවුරුදු කීපයක්ම වෙනවා. ඉතින් ආවේ සාමාන්‍ය පැටියෙක් 1,25,000ට ඔහොම තමයි ආවේ මුලින්ම. නමුත් දැන් නම් එන්න එන්න මිලාඩු වෙලා ගොඩක් අය ගාව දැන් ටිකක් තියෙනවා ලංකාවේ. ඒකන ඔබත් මේ වගේ කරන්න කැමති නම් ඉතින් මේක නිකම්ම හදනවට වඩා මේක යම් ප්‍රචාරණයක් එක්ක කරන්න යනවා නම් මේක ඉස්සරහට ලොකු මාකට් එකක් හදන්න පුළුවන්. තවම ලොකු ඉල්ලුමක් නැහැ. ඉතින් ඒකෙන්ද ඔබට මේකට ලොකු දෙයක් කරන්න පුළුවන් ඉදිරියේ හැකියාවක් තියෙනවා. මොකද මේක ගොඩක් අය අතර තාම ප්‍රචලිත නැති හින්දා හොඳට ප්‍රචලිත කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේක
හොඳම ව්‍යාපාරයක් උඹට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වන විට අපේ ගොවි මහත්තුන් කීප දෙනෙකුත් මේ වැඩේට අත ගහලා තියෙනවා. ඉතින් ඒ අතරේ ඔන්න මගේ හොඳ ගොවි මහත්තෙක් ඉන්නවා. එයා දැන් මේ බ්‍රීඩ් එක අරගෙන එයා බ්‍රීඩ් කරනවා. එතකොට බෝ කරනවා. ඉතින් එයා මේ වෙන විට පැටව් දෙන්නත් ඉස්සරහට උදානම් වෙනවා. ඉතින් දැනට ඔන්න මේ අවස්ථාවේදී යාගාව තියෙනවා. ඕනනම් එයා කුකුලන් ප්‍රමාණය වැඩි හින්දා කුකුල්ලු ටිකක් ඒ කියන්නේ පිරිමි සත්තු දෙන්න ඉන්නවා. ඉතින් ඒ වගේ ගෑන් සත්තු අවශ්‍ය නම් ගන්න පුළුවන් වෙයි කතා කරලා. ඔබට අවශ්‍ය නම් කතා කරන්න මගේ නම්බර එකට 0783 451 494 0783 451 494 නම්බර එකට කතා කරන්න. මෙහෙම ලොකු සත්තු අවශ්‍ය නම් ඉතින් ඔන්න පැටවුත් අපිට ඉදිරියට දෙන්න පුළුවන්. ඉතින් අන්න මේ බ්‍රීඩ් එක ගැන අපි ඉදිරියේදී තවත් වීඩියෝ අරගෙන එන්නම් කොහොමද හදන්නේ. එහෙම ඉතින් හුඟක් ලේසියෙන් හදන්න පුළුවන්. හොඳ මිලක් තියෙන බ්‍රීඩ් එකක්. මොකද පැටව් ටිකක් වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති වීඩියෝ එක මොන හරි තියනම් මම ගැන ආසාවක් උනන්දුවක් දක්වනවා අපිට කතා කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියන්න අපි තවත් දිනයක හමු වෙනකන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ කඩකනාත් පැටව් විතරක් නෙමෙයි අපි ගාව ලේයර් පැටව්, බ්‍රොයිලර් පැටව්, ගංගුකුල් පැටව් මේ හැමදේම ඉන්නවා. ඉතින් මම ඉස්සෙල්ලා කතා කරපුණා ඉස්සෙල්ලා කියපු නම්බර එක මගේ නම්බර එක 0783 451 494 0783 451 494. ඔබට බ්‍රොයිලර් පැටව් අවශ්‍ය නම් ලේයර් පැටව් අවශ්‍ය නම් ඒ වගේම ඕනම සත්ත්ව පාලන කටයුතු සඳහා උපදේශ අවශ්‍ය නම් කුඩු හදාගන්නේ කොහොමද ඉතින් ඒවා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම දෙයකටම අපිට කතා කරන්න. ඔබට ඕනම පැටව් වර්ගයක් අවශ්‍ය නම් ඒ වගේම උපකරණ මොන හරි ඕන නම් අපිට කතා කරන්න. ඉතින් තවත් දිනයක මේ වගේම වීඩියෝකින් හමු වෙමු. අපේ channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න.